ඒ සය පිංත්න දිනවල නැවතක් කතාවක් ඇතිවිලාතියෙනවා පුංචිකාලයේ පැවැදි කිරීම සම්බාන්ධව සමාජීන සමහරු කියනවලු කුඩා දරුවන් මහනකරන්න එපා මහනකාන්න එපා මහනකරන්න එපා කියලා ඒ පිළිබඳව ධර්මානකූල විස්තර කල්ල දෙන්න කියලා බොහෝ දෙනාපෙන් ඉල්ලල තියෙනවා. ඒ අනුවයි මේ කවුණ කීපේ මතක්කරන්නේ. පිවතුන දරුවන් මහනකරන්න එපා දරුවන් මහනකාන එපා කියලා කියන්නේ. පුංචිකාලය මහනනු අය නෙමේ. පුංචිකාලි පින්වතුන්ව පැවිදි කරපු දෙමවපියොත් නෙමේ ඒ ආචාරපාධයන් වහන්සේලාත් නෙමේ. ඒවගේම අපේ සිවනක් පිලෙස උපාසකු පාසකාවනුත් නෙමේ. එහෙම කියන්න කතූලිකයින් මුස්ලිම් ජාතිකයිෙන් සහ බෞද්ධ නමිංගින්න ලීබල් කාරය විරක් ෞද්ධ නොගනොහරුම්. ඒවාගේම නිරාගමිකයින් කලා තමන්ව හුන්වනර පසිද්දරහසක් ඕවුම අන්‍යාගමිකයෙන් කියලා නිරාගමික කෙල පිරිසක්න ඉන්න්න අන්‍යාගමික් කියල පිරිසක්. ඒ නිරාගමික ලේබලී ඉන්න ඒ පිරිස්වගේ කණ්ඩායන්තමයි එහෙම කියන්න. ඒ ඔවුන්ගේ යටි හිතේතියන විිසාාල අරමුණකට යන්නට. මේ බෞදරට මේ සිංහල ජාතතියත. බුදු දහම සම්බන්ධව ඔවුන්ට තියනාව මහා දැවැන්ත කුමන්ත්‍රණයක්. ඒ කුමන්තනයම එක්කොට සක්තමයි, ශාසන භාරධාරීම් බවට පත්වන ගොඩා වී පැවිදූන පින්වතුන් වහන්සේල්ලාගේ ගමන නතර කරන එක. එතකොඩ පිරිුවෙන් අධ්‍යාපනය අඩාල වෙනවා සිංහල පාලි සංස්කෘති විසයන්ගේ පරතේට යන පාචීන අධ්‍යාපනක්‍ර වේද අඩාල වෙනවා බෞස්සතු දරමතරි විනේදරයින් නැතිවන ශාසනයක් බිහි කළහම ඔවුන්ට අරමුණටයන්න ලේසිේ. ර්තමානයේ බොහෝ ගැටලුවට මුල්ලලා තියන්නේ වයිසරගිහිල පැබුදුණු අය. අඩ මීවන පලානයේ හිමියන් වගේ කට්ටිය තමන් බුදු තමන් මේ විදියට විසේ සතත්ත්වයන්ට පත්වනා කියලා කියමින් මහා අරහුතුවන් වහන්සේ වගේ ප්‍රකාශ කරලා ඒ උදවිය ඇවිවිට විදිහට මතිමතාන්තර සමාජරකරන බුදුරජාණන් වස ලංකායි පහරනාවගේ දැඩ මිත්‍යාදුෘස්ට. ඒ වගේම තම බුද්ධත්තයට පත්වනනාාවගේ මිත්‍ය දෘස්ට සමාජක නිදා හිමියන්. ගේ කට්ටියේ ඒ ළමාවී පැවජනවා එන්නේෙමේ ඔන්ගින් ඩොකු හානි සිද්ධ වෙනවා නමුත් ළමාවේවා තවුනවේවා පැවිදි පින්වතුන් වහන්සේලා භාගිවතුන් වහන්ේ දේශනාකර මාර්ගයේම කටයුතු කරනවන්න ශාසනයේ බලවනවා. අපි ඔයේ ඒක්කෙන කියන මතිමතාන්තර් නෙමේ පිළිගන්න ඕන අපි හොල බලන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන කොහොමට දේශනා කළ තියෙන්න කියලා මහාවග්ග පාලයේ මහා කන්දකේ තමයි පැවිදි උපසම්පදා කිරියම සම්බන්ධ විනිණීට පැනවෙන් පැනවීමම් සඳහන් වෙන්න බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ කාලෙදී එක ළමයි පිරිසක් පැවිදිෝනා ඒ ළමයි පිරිස යාළුවහෙම පැවිදි වෙලා කත්තිේ ෑ ලිනකොට ඩගින්න හුලන්න බැරුව අන්ඩ අන්ඩ අනේ අපිට කැඳ දෙන්න බද් දෙෙන්න්න අපිට බඩගිනී බඩගිනේ කියලා කෑගහන්න අඩ අන්න ගත්තා. බුදුරජාණන් වහන්සේට මේ දරුවන්ගේ හඬහහිලා ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනව ආනන්ද මේ ළමයිගේ හඬ මොකක්ද කියේලා සාමීනී මේ උපසම්පදාවනු දරුවෝ බඩගින්නේ කෑමි ඉල්ලනව කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලායි භාගිවතුන් වහන්සේ දීශනා කරනවා ආනන්දේ අවුර විස්සට පහලකට්ටිය උපසම්පදා කරන්න ඉපා අවුරරි විස්සින් ඉහලා උපසම්පදා කරන්න ඒකට හේතුව තමයි ආනන්ද මේ රුදු විස්සට ඉහලින් ඉන්න ඇයට තමයි බඩිකින් නහලන්න පුළුවන්. විසට පහර කට්ටියට බඩකින්න ඇතිවෙනවා. ඒ අයට මැසිමදුරු කරදද ඒගේෝම් මිනිස්සුන්ගේ දැඩි නින්දා අපහස අවලාද මේ කරකස කටුක වචන මනුස්සයවෝල් පිණුසංා වැඩිහට පස ගෙවාත්වලදි කියන නින්දනී වචන ෝවා ඉවසන්න පුළුවන්කමක්නෑ. ඒවා ඉවසීමම හොඳට පුරුදු කරගන්න පුළුවන් වෙන්නේ. අහෝතු විස්සට වඩා වැඩි පිරිසට කියලා භාගෙවතුන් වහන්සේ දී සනාකනවා. ඒවගේම පුංචි ළමයි ඉන්න තැන්වල, මල පහකරනව තැන්තැන්වල මුත්‍රාකරනව තැන් තැන්වල අපිු සුදු කරනව තැන්තැන්වල, ඒවගේ අපිළු සුදු කිරී හම ගොඩක් වෙනවා.ය සම්පූර්ණීම සංසාදදේවල් අපේ අපි සුදුකරනවා. ඒවගේ ඒවහෙම කෙරෙන්නේ නැහැ මේ අවුදු විස්සට වඩා වැඩියෙන් වැඩිවයසින් පැවිදි උප සම්පදා උනුවයි. එනිසා උපසම්පදා කිරීමේදී අවුදු විස්්සට වඩා වැඩියයි උපසම්පදා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ විනේ නීති පනවනවා. පිින්වත්නී ඊට පස්සේ එක ගෙදරක අහිවාත කියන රෝගීෙන් පවුලේ තාත්තයි පුතයි අරෙන් අනි තොක්කෝම මිය දෙෙනවා තාත්තයි පුතයි ශාසනයට ඇතුල් වෙනවා තාත්තයි පුතයි පිඩපාති අනකොට තාත්තට දානයහෙම ලැගුණට පස්සේ ට පුතා පිටිපස්සයෙන් ඇවෙල්ලා ඕක මට දෙන්න මට දෙන්න ආදී විදිහට ඉල්ලනවා. මේ වෙලාවේදී අට තාත්ත ඉටික දෙනකොට මනුස්සයෝක දැකළ අපෑ දෙනවා මේ විදිල් දරුපව රකින්න මේ විදිර පැවිදිවෙන ආදී විදිහට. බුදුරජාණයන් වහන්සේ මේක දැනගන්නවා. භාගිවතුන් වහන්සේ මෙහිදී දේශනා කරනවා කෙනෙක් අවුරුදු පහළවට වට අඩුනම් පැවිති කරන්න එපා කියලා. අවුදුු පහලවට වඩා වැඩියේ පැවිදි කරන්න අට කෑම්බීම ඉල්ලමින් ඒ ඇතිවන දේත් එක්. ඊට පන්සේ අහිවාතයකගේ රෝගයෙන් පවුලක් විෙනහස වෙනවා, ආනන්ත තිරුන්හන්ේයට හිතවත් පවුලාක්. ආන්නද තෙරුන් වහන්සේ ඒ පවුලේ දරෝ දෙන්නා අසරනවෙල්ලා ඉන්නකොට ඒ දරෝ දෙන්න වෙන ස්වාමින් වහන්සේලා වැඩකරදි ළඟට ඇවිල්ල පිළිගත්ත විදිහටේම ළඟට එනකොට ඒ ඉවත් කරලා කටයුතු සිද්ධ වෙනවා දැකලා බුදුරජාණන් වහන්සේට කවනු දක්වනව ස්වාමීණී මේ දරුව මේ විද අසරන වෙල්ලා ඉන්න මොකක්ද කළේ හැක්කේ කියලා. ඒ වෙලායි භාගිවතුන් වහන්සේ දේශනා කරනවා. කෞඩන් එලවන්න පුළුවන්නා ඒ කපුටන් එලවන්නට පුළුවන් දර. පැවි කරන්න කියලා.ෆින්වර්ත්නයේ භාගිවතුන් වහන්සේ ඒ විදිහට ඒ කපුටන් එලවන්න පුළුවන් හැකියාව තියන දරුවන් දක්වා පැවිදි පැවිදි කිරීමට අදාලව විනිීණීති පණවන්න යෙත්නා. එහෙමයි ශාසනයේ භාගිවතුන් වහන්සේ උපසම්පදා කිරීමේ සීමාවත් පැවිදිකිරීමේ සීමාවත් දේශනා කල්ලා තියෙන්නේ. සත්පුරුස පින්වර්ත්නී එකට. කපුටන් එලවන්නට පුළුවන් මට්ටමේ ඉන්න දරවාගේ ඉඳලා ඉහල දරුවන් දක්වා පැවිදි කරන්න පුොළුවන් ය ඇත්තවෝ මහාවගගපාලයේ මහාකන්දකය අරගෙන ඒ කවන විස්තර ගලපල හොටටම තේරු අරගෙන කවුණුත් පිළිබඳව තීදනයකට එන්නට ඕන. එතකොට මේ කියන දේ හොට ැම්ප හැදරිවේවි. එහෙම නැතුව ඔය බුදුදහම ඉක්මනයෙන්ම ලොවින් අතුගා දමන්නට උත්සාහකරන නිරාගමකයින්ගේ සහ අන්‍යාගමිකයින්ගේ විධයගේ උගුල්ලටහුවවෙන්න එපා. ික් වද නුව අපි ඇතින් අපපු රුවත් දැකින්. අපි ඉදන්නේ හිස්සුව ඒ සුන්දරත්වය කොහොමද කියලා අපිට පුංචිකාලයේදී ඒ ආදරයේ සනිහස නොවඩුව මාචාර් උපාද්‍යයන් වහන්සේලාගෙන් ලැබුණ. ඒවගේම සැදහැබර උපාසක පාසකා වංග නොත් එහෙමයි බෞද්ධ ලීබලිින්ක් ඉන්න මිත්‍යාදුෘෂ්ටික පිරිසගින් ආදරයේ සනිහස නොලබුණාට අපි පුංචිකාලේද අපිට රසකැවලි ගෙනල්ල දෙන විධ විදිහට ඇපපස්ථානකන මේ විධාකා රසව ආ. සකස් කරගෙන එන්න උපාසක මවරුන්ගේෙන් උපාසික පියවරුන්ගේෙන් අපේ ජීවිතයෙන බොහම අපූරෝට ආලෝකමත් වනාා. අපේ සිස්ස ස්වාමින් වහසලට වනත් එහෙමයි. අනිත් පවිිහිර විහාරස්ථානවල වනත් ආදනීය මෞවුරු පියවල, පුංචි හාමුරු ගැන ොහොම ආදරයෙන් හොට හොලබල්ල කටයුතු කනවා. මේ කවුන අපි තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. ගී ෙවල්ල ඕන තරන් දරුවන්ට අපචාර අපහාස නින්දා විධාකා ලිංගක අඩන්තයටක මොනතරන් වෙනවද. ගිහි ගෙවල්ල එක ගම ගත්තොත් එක ධර්ම පුංචි දරුවන් මොනතරන්න දෝසන අපහාස අපචාරවලට අහුවන පවල් කොච්චට තියෙනවද. ඒවගේ දේවල් බහුලයි මේ සමාජයේ තුළ. කලාතුරකින් ශාසනය ඇත්ලතත් එහම එකක් දෙකක් වෙන්න පුළුවන්. එතකොට ඒවට ගතයුතු නීත්‍යාන කකූල පවර සාසනක පේ. ඒ පියවරවල් අඩගෙන ඒවා නිවැදික දන්න කටයුතු කරනවා මිසල්. පෙර සංසාරයේ පින්කරලා තියන උදවීගේ පින් මහොකුලා යනකොට ඒ ඇ වෙන්වෙන් භාගවතුන් වහන්සේ විර කලා තියන ද තියෙන දොරටුවනම් වහන්න කවුරු තුඋත්සාහ කරන්න හොඳනෑ ුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්න නම් කටයුතු කරන්න හොඳනෑ. මොකද හැමෝටම පරමාව සදකාල ඉහම්බවෙ නෑන මනුස්ස පරමාව සෞදු සීයක් වගේ වනාට අවුදු සියයම න්න අවද විස්සක කල ොච කට. මෑනවද ඉතින් කුඩා වයසේදී උනත් පැවිදි වෙලා. අවුදු දෙකතුනා කරි ඒ කෙනාට මනුස්ස ජීවිතය ඉන් ආවෙස තිබ්බානං ඒ හිට අවුදු දෙකතුන තුළදී සීරාකිමින් දර්මී හැසිරමීමින් තුනරුවන්ගේ සෙවන තුළ කටයුතු කළා නං. ඒ ඇතුවනු කුසල ජවනයන්ට ඉක්මනින් සංසාරින් එගුඩ වෙනකම් මනතරන්නා කුසල විපාකෝ ලැබෙනවාද. පිංවත්ී හේතුඵල ධර්මයන්ගේ කියා කාරීත්වය දිහා බලලා මොහොතක්වෝ උතුම් සීලාදී ගුණධර්මවල හැසිරීමේ පියෝජනාදිය සලකා කටයුතු කරන්නට ඕන. එකේකිනාගේ හිතළුවලට අහුවෙන්න එපා. සාමින් වහන්සේලාට මේ කාලේ දැඩිසේ. තර්ජන ගයචන වගේම නින්දා අපහස අවලාද වගේම බොහෝ පීඩාකාරයේ දේවල් ඇතිකරනවා. ඒවායේ දී ස්මින්න් වහන්සේලා කතාබහන් නොකර ඉන්නේ මෙ නිින්දා අපහසාදී එන නිසා. එතකුට උන්වහන්සේලා වටට වටා ඉන්න උපාසක උපාසිකාවන්ට දහම් දැනුව නැතිහින්දා. අඩු වාමින් වහන්සේලා දැඩිසේ පීඩාාවට පත්කරවනවා ඒ අයත් ඒසා මින්. හන්ේ ඇත් කතාකදා ඉදිරිපත්ය නව අඩි නමුත් අපට නං ගී ගැටලුව නැහැ. අපිටයින්නේ අභිධරමයම දන්නා පිරිසක් ධර්මවිනි දන්නා පිරිසක් එල්සා ඔවුම් නිකරුණේ අපට විවිධ විදිහත මෙ සමාජ පස්නවලට කතා කරනකොට සමාජයේ විධාකාර පිරිස් විධ විදියට හැසිරෙනකොට ඕවුම් අපට විසාහල සහයෝගයක් ලබා දෙෙනවා එනිසා සියලුම පින්වසාමීන් වහන්සේ. තමන් වහන්සේලා වටාඉන්න උපාසක උපාස්සකාවන්ට. ධර්මවිනේ උගන්නන්න. අභිධරි මිහෙම කියල දෙන්න. ඒය ධර්ම දරි විනේ දර අභිධර්ම දර් පිරිසක් කරගන්න. එතකොට ඒ සාමන් වහන්සේලාට නිදහස්සේ සත්‍යතා කරාන පුළුවන්කම ලැබෙනවා. අර පිරිසගේ ආරක්ෂාව ලැකවරණයක් ලැබෙනවා. ධර්ම විනේ නොදන්නා පිරිසක් මද අසර්න වෙනවාට වඩා. ධර්මවිනේ දන්නා පිරිිසත් තමන් වටා ඉන්න පිරිස. ඒවට පත් කර ගත්තහම යින් ලැබෙන රැකවරණයත් අති විසාාලයි සියලුම ගිහි පැවලි පින්වතුන් අතරේ ඉන්නේ සිවුවනක් පිරිස සිව්ුවනක් පිරිස සිවුවනක් පිරිසට අදාළ කවනුකාණාවල අනිවායම යෙදන්න ඕනෙ අරය කියන්ද මෙයා කියන්දේ. අරකට්ටිය කියනා මේ කට්ටි කියා මෙහෙම නිින්දා කරන මේමා පහස කරනවා කියලා. ඒවට යටවෙන්න එපා හේතු පල්ධර්මයන්ගේ කියාකාරීත්වයන් අනුව භාගිවතුන් වහන්ේ පැනවූ දර්ම විනිාාවකූල. කවුන කානාව මතම ඔය ඇත්තෝ පිහිතලා නිවැහැදිව කටයුතු කරන්න ඕන ඔය ඇත්තන්ට කවරු හරි කොඩාදර්රයෙක් මුණ ගහෙනවානම් පැවිදිිකරන්න පුළුවන් අවස්ථාවක් ලබාදින්න පුළුවන්න්නම්. නොපමාම ඉදිරිපත්වෙලා ඒපුන්නේෙ කරමිය කොටහස්කරුවන් බවට පත්තවෙන්න කුඩාදරුවන් සසුම්ගත කළ යුතුමයියේ.